වර්ෂයේ 1924 ජූනි 23 වන දින කොස්ගොඩ රිචඩ් රණසිංහ සහ ජයසිංහ ආරච්චිගේ එන්සිනා හාමිනේට දාව උපන් රණසිංහ ප්‍රේමදාසයන් ළමුන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වන දරුවයි. පුවත්පත් වාර්තාකරුවෙකු වීමේ සිහිනෙන් සිය අධ්‍යාපනය හැදෑරූ ඔහු දිලිඳුකම හමුවේ නොසැලී ඉදිරියට එමින් 50 දශකයේදී තම ජීවිතයේ වෙනස් වූ තීරණයකට එළඹුණා. ඒ ගුණසිංහයන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයට එක්වෙමිනුයි. පසුකාලීනව එනම් 1950දී එක්සත් ජාතික පක්ෂයට එක්වුණු රණසිංහ ප්‍රේමදාසයන් එවකට සිටි අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකගේ රජයෙන් මැදකොළඹින් මන්ත්‍රීවරයෙකු ලෙස සිය දේශපාලන දිවි ආරම්භ කළා. පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ 1978 පෙබරවාරි 6 වන දින මැදකොළඹින් ලබාගත් ඉහළ ජනතාධිපත්‍ය සමගින් රණසිංහ ප්‍රේමදාසයන් අග්‍රාමාත්‍ය දොරේට පත්වුණේ සිය දේශපාලන ජීවිතයේ නව පිටුවක් පෙරළමිනුයි. 1989දී මෙරට දෙවන විධායක ජනාධිපති ලෙස රණසිංහ ප්‍රේමදාසයන් තේරීපත් වන්නේ ප්‍රබල ගැටලු තුනක් පවතින කාල සීමාවකදී. එනම් ඉන්දියානු සාමසාධක හමුදා උතුරු ප්‍රදේශයේ ජීවත්වීම, උතුරේ පැවති LTT සිවිල් යුද්ධය සහ දකුණේ තරුණ කැරැල්ලයි. තීක්ෂණ ඥානයෙන් යුක්තව ගනු ලැබූ තීරණ හේතුවෙන් LTT සිවිල් යුද්ධය හැර අනෙක් ප්‍රශ්න දෙකටම විසඳුම් ලබා ගැනීමට ජනපති ප්‍රේමදාසට හැකි වුණා. වර්තමානයේ සමෘද්ධි යෝජනා ක්‍රමයේ කොටසක් වන ජනසවිය සැමට නිවසක් යන තේමාව කරගත් ගමුදාවාදී ව්‍යාපෘති හඳුන්වා දෙමින් සහ කර්මාන්තපුර ඇති කරමින් බිම් මට්ටමේ ආර්ථිකය සංවර්ධනය කිරීමට රණසිංහ ප්‍රේමදාසයන් ගත් වෑයම අගය කළ යුතු වන්නක්. එසේම ටවර් රඟහල හා සරසවිපාය මගින් කලාකරුවන් සඳහා ලබා දුන් අතහිතද අමතක කළ නොහැකි. එවන් අමිළ වූ සේවාවක් සිදු කළ රණසිංහ ප්‍රේමදාසයන් මීට වසර 31කට පෙර, එනම් වර්ෂයේ 1993 අද වන් දිනක සිය දිවිසැරිය නිමා කළේ නොසිතූ මොහොතක සිදු වූ LTT මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙනුයි. එසේ දෑයින් සමුගත් රණසිංහ ප්‍රේමදාසයන්ගේ ගුණ සැමරුම නිමිත්තෙන් පූජ්‍ය අගලකඩ සිරිසුමන නාහිමියන්ගේ විශේෂ දහම් දෙසුමක් ඊයේ පැවැත්වුණා. ඒ සුචරිත ශාලාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඒ සඳහා එක්ව සිටියා. මේ ලෝකේ හැම කල්හිම සතරාකාර වලාකුළු දකින්නට පුළුවන්. වලාකුළු හතරට සමාන කළ හැකි, උපමා කළ හැකි මිනිසුන් මේ ලෝකේ ඉන්නවාය කියලා කිව්වා. හතරවෙනි කණ්ඩායම තමයි බුදුරජාණන් වහන්සේගේ අතිශයින්ම ප්‍රශංසාවට ලක්වුණු පිරිස. ගර්ජනා කරමින් මහවැසි ඇද හෙළන්නා වූ වැහි වලාකුළ හෙවත් කතා කරන, වැඩ කරන මිනිසුන්. මේ අතර රණසිංහ ප්‍රේමදාසයන්ගේ 31 වන ගුණ සමර උත්සවය කොළඹ අලුත්කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසලදී සිදු කෙරුණා. මහා සංඝරත්නය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පවුලේ ඥාතීන්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා හේතුවන සුවිශාල කාර්ය සමුදායක් සම්පූර්ණත්වයට පත් කරන්නට පුළුවන්කම ලැබීමා පණ්ඩිතභාවයෙන් යුක්ත සත්පුරුෂයන්ගේ ලක්ෂණයක් හැටියට බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. මේ කාර්යයන් අර්ථවත් කළ වර්තමාන යුගයේ ජනනායකයෙක් වශයෙන් රණසිංහ ප්‍රේමදාස ශූරීන් පිළිබඳව ගෞරවාදරවත්යෙන් යුක්තව සිහිපත් කරමි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාව සිහිපත් කරන මේ අවස්ථාවේ එතුමා ආදරය කරපු සුවහසක් අප රටේ ජනතා අසහනයෙන්, පීඩනයෙන්, දරිද්‍රතාවෙන් ප්‍රශ්න රැසකට ගොදුරු වී තිබෙන අවස්ථාව. දුටු තැන නැති බැරිකම්, හැම තැනකම ජීවනෝපායන් කඩා වැටි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් වගකීම බාරගත්තේ දෙපැත්ත පත්තු වෙන විලක්වක් හැටියට රට ගිඩිගන්න. කතාවට පමණක් සීමා වෙලා හරියන්නේ නැහැ. මුළු රටටම අපි විසඳුම් සපයන්නට, දයාබර මගේ පියාණන්ට ඉටු කරන්නට පුළුවන් ඉහළම උපහාරය. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විශ්වාස කළ දෙයක් තමයි නිරතුරුව වෙනස් කරන.
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.